පින්වත් ඔබ නිතර නිතර ධර්මය වසන්න අපේක්ෂා විදිය සබ්ස්ක්‍රයිබ් කරන්න ඔබට සම්මා සම්බුත් සරණයි සාදු 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 සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි මේ සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ඉසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමි වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ පින්නතනේ සද්ධර්ම ශ්‍රවණය කිරීම මේ සංසාරයෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට අවශ්‍යම කාරණාවක් හැටියට අපේ බුදුරජාණන් වහන්සේම දේශනා කොට වදාළා. අද ධර්ම දේශනාව තුලින් මේ ධර්ම ශ්‍රවණය කිරීමේ වටිනාකම හරියටම ධර්ම ශ්‍රවණය කිරීම මොනතරම් අස්වැසෙල්ලක්ද කියන කාරණාව සාකච්ඡා කරන්න කල්පනා කළා. ඒ වගේම සද්ධර්ම දානමය පිංකම මේ ශාසනයේ උගන්වා වදාළ මහ බලවත්ම දානමය පිංකමයි. මේ ලෝකේ දාන කොච්චර තියෙනවද? සියලු දාන කියලා කිව්වොත් ඒ සියලු දාන මොනවද කියලාවත් අපි දන්නේ නැහැ. ඒ තරම්ම දාන තියෙනවා ලෝකේ. ඒ අසීමාන්තික වූ දානයන් අතර තියෙන අග්‍රතම දානයේ හැටියට තමයි ධර්ම දානය හැඳින්වෙන්නේ. ආහාර පාන දන් දුන්නහම අපිට විශේෂ ආනිසංස පහක් ලැබෙනවා කියලා සඳහන් කරනවා. ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව. එතකොට විශේෂයෙන් මේ ආනිසංස පහක් ලැබෙනවා ඒ අතර ආහාර දන් දුන්නහම අපිට ලැබෙන සුවිශේෂී ආනිසංසයක් තමයි සසර කවදාවත් සාපිපාසාදී දුගතියකට පත් නොවෙන්නේ ආහාර පාන දන් දුන්නහම ආහාර පාන ලැබෙනවා. වර්ණයේ සැපේ බලයේ ප්‍රඥාව කියන දේවලුත් යම් ප්‍රමාණයකින් ලැබෙනවා. ඒ වර්ණ සැප බල ප්‍රඥා ලබන්න තවත් හේතු වෙන තවත් සුවිශේෂී දානමය පින්කම් වෙනම සඳහන් කරලා තියෙනවා. එනං ආහාර දුන්නහම හිග නැතුව ආහාර ලැබෙනවා. පාන වර්ග දුන්නහම හිග නැතුව පාන වර්ග ලැබෙනවා. වස්ත්‍ර දන් දුන්නහම අපට වස්ත්‍ර ලැබෙන බවත් ඇත්ත. ඊට අමතරව හොඳ වර්ණ සම්පත්තියකුත් වස්ත්‍ර දුන්නහම ලැබෙනවා. සුවඳ පූජා කරහම මහත් වූ ප්‍රඥාවක් ලැබෙනවා. දානපතීන් හැටියට සුවඳ පූජා කරගන්න එක ඒ සඳහා ඉතාම වටිනවා. පාවහන් වගේ දේවල් ශාසනයට පූජා කරහම, පාවාඩ වගේ දේවල් පූජා කරහම, පාපිසි වගේ දේවල් පූජා කරහම මේ ඔක්කොම අයිති වෙන්නේ යානා පූජාවට. හොඳ පාවහන්, හොඳ පාපිසි, හොඳ පාවාඩ ශාසනයට පූජා කරහම අපිට සසරට හොඳ සුව පහසු සැපදායක යාන වාහන තමයි ලැබෙන්නේ. ඒක තමයි ශාසනයේ යානා පූජාව. මේ ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ වෙනම අපිට පැහැදිලි කරලා දේශනා කරපු දසදාන වස්තුවකුත් තියෙනවා. සංසාරයෙන් එතර යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මේ දාන වස්තු 10ම සම්පූර්ණ කරගන්න එක ඉතාම
වටින බව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. ඔය හැම දානයක්ම අතර උතුම්ම දානය ධර්ම දානයයි කියලා සඳහන් කළා. දැන් අපි සඳහන් කළා ආහාර දුන්නහම ආහාර, පාන වර්ග දුන්නහම පාන, ඇඳුම් දුන්නහම වර්ණ, සුවඳ පූජා කළහම ප්‍රඥාව. මේ දේවල් ලැබෙනකොට ධර්ම දාණයෙන් මොනවද ලැබෙන්නේ? ලෞකික ජීවිතය පෝෂණය කරගන්න අවශ්‍ය හැම පහසුකමක්ම ධර්ම දාණයෙන් ලැබෙනවා. ලෝකෝත්තර ජීවිතයේ සුවපත් කරගන්න අවශ්‍ය සුවිශේෂී වූ කුසල ධර්මයන් පහසුකම් ධර්ම දාණය නිසා ලැබෙනවා. ආන් ඒ නිසා තමයි හැම දානයක්ම අභිභවනය කරපු මහත්ඵල මහානිසංසදායක වූ එකම දානීය ධර්ම දානීය බවට පත් වෙන්නේ. එක ධර්ම දානයක් නිසා කෝටි ප්‍රකෝටි ගණන් සත්වයන්, අසංඛ්‍ය අප්‍රමාණ තරම් සත්වයන් මේ භයානක සංසාරෙට සදහටම සමුදුන්නා. එහෙමනම් කෙනෙක් සංසාරෙන් ඒ විදිහට මුදවන්න පුළුවන් වෙච්ච විශේෂිත දානේ බවට පත් වෙන්නේ සද්ධර්ම දානමේ පිංකම. එහෙමනම් පින්නතුනි, මේ ධර්ම දානයාගේ මූලිකම තැන වැඩ ඉන්නේ. ධර්ම දානයාගේ හැබෑම උතුමාණන් වහන්සේ බවට පත් වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. ඒ ගැන අපට කරුණුකාරණා අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. භාග්‍යතුන් වහන්සේ ලෝක සත්වයා සසරෙන් එතර කරවන්න ධර්ම දේශනා කරන්න මොනතරම් කාලයක් උන්වහන්සේ කැපකිරීම කළාද? ඒක අපට හිතාගන්නවත් බැරි කාලපරාසය. කොච්චර කාලයක් අපි සාමාන්‍යයෙන් ගණනින් කියනවද ධර්ම දේශනා කරන්න උන්වහන්සේ පාරමිතා පුරපු කාලේ? මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1යි. මහා කල්ප අසංඛ්‍ය 20කුත් ලක්ෂ 1යි. දැන් මම මේ අසංඛ්‍ය කියන ගාන මහා කල්ප කියන ගණන් අපේ ඇයට අමුතුවෙන් කියලා දෙන්න වෙයිද? මං හිතන්නේ නිතර නිතර බණ අහලා ඒ කරුණ ගැන බොහෝ දෙනා දන්නවා. අසංඛ්‍ය කියලා කියන්නේ 1.140කින් ලියන ගාන. අද නම් අපිට හරි පුදුමයි එහෙම ගණන් තිබුණද මිනිස්සු ගණන් කළාද කියලා. නමුත් මේ ත්‍රිපිටකය තුලින් මනාව ඔප්පු වෙනවා අතීතයේ අදට වඩා බොහොම දියුණුයි කියලා. සමහර වෙලාවට අපි කල්පනා කරන්නේ ලෝකේ අද දියුණුයි කියලා. එදා තිබිච්ච දියුණුවත් එක්ක කල්පනා කරලා බලනකොට මේ ලෝකේ අද පවතින්නේ ඉතාම ලදරු මට්ටමක. බෝසත්වරු ලෝකේ පහළ වෙන්නේ දියුණුවේ උච්චතම අවදී. ආන් ඒ කාලේ මිනිස්සු ගණන් කරපු ගාන තමයි මේ අසංඛ්‍ය කියලා කියන්නේ. එතනින් එහාට ගණන් කරලා නැහැ. එතකොට මහා කල්පයක් ඇතුලේ අසංඛ්‍ය කල්ප හතරක් තියෙනවා. එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර කල්ප 64ක් තියෙනවා. මහා කල්පයේ ඇතුලේ අසංඛ්‍ය කල්ප හතරයි, එක අසංඛ්‍ය කල්පයක් ඇතුලේ අන්තර කල්ප 64යි. එක අන්තර කල්පයක තියෙන ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂ වලින් ගණනය කරලා තියෙනවා කොච්චරක්ද? අසංඛ්‍ය 86,40,000. එක අන්තර කල්පයක තියෙන මනුස්ස වර්ෂ ගාන 1.140,86,40,000. මේ අන්තර කල්පයක ආයුෂය. එතකොට අසංඛ්‍ය කල්පය ඇතුලේ එවන් අන්තර කල්ප කීයක් තියෙනවද? 64ක් තියෙනවා. එතකොට මහා කල්පයේ ඇතුලේ එවන් අන්තර කල්ප කීයක් තියෙනවද? 64 වරක් 4 256ක් තියෙනවා. අසංඛ්‍ය 86,40,000 වූවා 256ක එකතුවකට තමයි කියන්නේ මහා කල්පය කියලා. එහෙමනම් මහා කල්පයක ආයු ප්‍රමාණය අපිට ගණනය කරන්න වෙන්නේ කවදාවත්. එවන් මහා කල්ප, දැන් කතා කරන්නේ අන්තර කල්ප අසංඛ්‍ය කල්ප නෙමෙයි, දැන් කතා කරන්නේ මහා කල්ප. එවන් මහා කල්ප 1.140 වුණා. 20කුත් තවත් මහා කල්ප ලක්ෂ 1ක්.
මහාකල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1යි. ලෞතුරා බුද්ධත්වයේ වෙනුවෙන් උන්වහන්සේ ආපු ගමන. මහාකල්ප අසංඛ්‍ය 16ක් සම්පූර්ණ කරනකොට උන්වහන්සේට මුණ ගැහෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම. උන්වහන්සේගේ නම දීපංකර. ඒ කියන්නේ මේ මහාකල්ප අසංඛ්‍ය 20 තුල දැන් අසංඛ්‍ය 16ක් ඇවිල්ලා මේ අසංඛ්‍ය 16 තුල මුණ ගැහිච්ච එකම බුදුරජාණන් වහන්සේද නැහැ. මේ වෙනකොට 512,000ක් මුණ ගැහිලා තියෙනවා. මේ දීපංකර බුදුරජාණන් වහන්සේ හරි විශේෂයි මෙතන අපේ බෝසතාණන් වහන්සේට. ඇයි මේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව ධර්ම පුරණ කාලේ දීපංකර බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරණ කාලේ උන්වහන්සේට පූජාවක් කරලා තමයි එක තරුණියක් ප්‍රාර්ථනා කළේ ස්වාමීනි මටත් ලෞතුරා බුද්ධත්වයේ ලැබෙන්න ඕන කියලා. බාන සම්බන්ධි කොච්චර අපූර්වද කියලා. ඒ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා බෝධිසත්ව ධර්ම පුරනවා. උන්වහන්සේට සිදුහත් තෙල් තමයි පූජකලේ. පූජකරලා සඳහන් කළා ස්වාමීනි මගේ සහෝදරයාණන් වහන්සේට කියන්නේ උන්වහන්සේට අද පහම් පූජා කරන්න සිදුහත් තෙල් පූජකලේ උන්වහන්සේගේ නැගණිය කියලා. ඒ කියන්නේ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ඥාති නැගණියක් රාජකුමාරිකාවක්. ඒ කාරණාව දීපංකර බෝසතාණන් වහන්සේ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි අද පහන් දැල්වන්නේ සිදුහත් තෙල් පූජා කළේ ඔබ වහන්සේගේ නැගණිය. ඇය තෙල් පූජා කරලා මම ළඟ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළා. ඔබ වහන්සේට කියන්න කිව්වා. ඇය බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළ බව. ඇයි සිදුහත් තෙල් තමයි මට දන් දුන්නේ. ආන් ඒ පිණින් සම්මා සම්බෝධිය ලබා ගන්න ආත්ම භාවයේ සිද්ධාර්ථ නමින් උපදින්න කියලා ඇය ප්‍රාර්ථනා කළා. ස්වාමීනි ඇගේ ප්‍රාර්ථනාව මුදුන්පත් වෙයිද කියලා දීපංකර බෝසතාණන් වහන්සේ පුරාණ දීපංකර බුදු පියාණන් වහන්සේගෙන් ඇහුවා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මහණ ඇය තාම ස්ත්‍රීත්වයේ ඇගේ ඒ ප්‍රාර්ථනාව ස්ත්‍රීත්වයේ මුදුන්පත් වෙන්නේ නැහැ. නමුත් මේ කරපු පින්කමෙන් ඇය මින් පස්සේ ආය කවදාවත් ස්ත්‍රී ආත්මයක් ලබන්නේ නැහැ. ඇය පුරුෂාත්මයක් ලබාගෙන පාරමිතා පූර්ණේ කරනවා. දීපංකර බෝසතාණන් වහන්සේ ප්‍රාර්ථනාවක් කරනවා පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ ළඟ උන්වහන්සේත් බුදු වෙන ආත්ම භාවයේ දීපංකරම වෙන්න ඕන කියලා. ඒ කාරණාව සඳහන් කරනවා තවත් මහා කල්ප අසංඛ්‍ය 16ක් ඇවෑමෙන් ඔබ දීපංකර නමින් සම්මා සම්බුද්ධත්වයේ ලැබනවා. එදාට මගේ නැගණිය ඔබෙන් නියත විවරණ ලබා ගන්නවා සම්මා සම්බුද්ධත්වයේ වෙන්නේ. ආන් එහෙම නියත විවරණ අරගෙන ඒ කාලේ නම සුමේද තාපසතුමා පංච අවිඥා අෂ්ට සමාපatti ලැබලා හිටියේ. මේ ලෝකේ සුමේද තාපසතුමාට කරන්න බැරි දෙයක් නැති තරම්. රන් රුවන් මුතු වැහි වරුසාවක් කරවන්න උනත් පුළුවන්. ඒ තරම් මහ පුදුම අවිඥාවක් තිබුණා. සුමේද තාපසතුමා ඒත් ධර්ම දේශනා කළාද? සුමේද තාපසතුමා විශේෂයෙන් ධර්ම දේශනා කරන්න ගියේ නැහැ. මේ තරම් හැකියාවක් තියාගෙන දීපංකර පාදමූලයේ ලෞතුරා බුද්ධත්වයට නියත විවරණ අරගෙන තවත් මහා කල්ප අසංඛ්‍ය 4යි ලක්ෂ 1ක් පාරමිතා සම්පූර්ණ කළා ලෞතුරා බුද්ධත්වයේ වෙන්නේ. ඒ මොකටද? ලෝක සත්වයාට දහම් දේශනා කරන්න. ආන් ඒකයි මං කිව්වේ මේ ධර්ම දේශනාවන් සිදු කරන්න භාග්‍යතුන් වහන්සේ මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් පාරමිතා පිරුව කියලා. ආන් එහෙම අනන්ත දුක් විඳලා අවබෝධ කරගෙන දේශනා කරපු ධර්මය මනාව ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා හොයලා අධ්‍යයනය කරලා මනාව අවබෝධ කරගෙනමයි ලෝක සත්වයාට දේශනා කළේ. ඒ තරම් දීර්ඝ කාලයක අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු
එකම දහම් පදයක්වත් වැරදුනාද? කවදාවත්ම වරදින්නේ නැහැ. ශ්‍රීමුක ධාතුවෙන් පිට කළා නම් යම් වචනයක් වැරදුනා ඒක කියලා ආපහු හැදුවද? අය කවදාවත් මේක හදන්නේ නැහැ. අන්න එච්චර ප්‍රගුණ කරලා ඉතා පරිස්සමින් ලෝකයා සසරින් එතර කරවන්න දේශනා කරපු නෛර්යානික ධර්ම රත්නය. තව කෙනෙකුට ඒකේ ඇලපිල්ලක් ඉස්පිල්ලක්වත් වෙනස් කරන්න ඉඩ තියලා නැහැ. ධර්ම රත්නයේ පූර්ණ අයිතිය තියෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට විතරයි. අවසර තියෙන හින්දායි අපිට දේශනා කරන්න පුළුවන්කම තියෙන්නේ. උන්වහන්සේගේ අවසරය ඇතුව පනවලා තියෙන සීමාවන් වලට යටත්ව ඒ සීමාව ඉක්මවා යන්න බෑ. අපිට ඕනේ හැටියට ධර්මයේ වෙනස් කරන්නත් බෑ. ලෝක සත්‍යය සුවපත් කරවපු මේ අති උතුම් වූ සද්ධර්මය අසංඛ්‍ය 24කට වඩා වැඩි ප්‍රාණීන් සමුදායක් සංසාර සාගරයෙන් එතර කරවපු භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. එමනම් මම මුලින් සඳහන් කළා මේ සැබෑ සද්ධර්ම දානේ සැබෑම හිමිකරුවාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේමයි. එතකොට අපිට ඒ ගැන කිසි විවාදයක් නැහැ. ධර්ම දානයාගේ ආනිසංසයි අපි මේ සාකච්ඡා කරන්නේ. මෑත කාලේ මහා අසිරිමත් සද්ධර්ම දානමය පින්කමක් සිදු වුණා. අන්න එහි ප්‍රතිඵලයක් හැටියට කෝටි ප්‍රකෝටි ගණන් සත්වයා නිවන් දොර ඇරගත්තා. කවුද ඒ සුවිශේෂී වූ ධර්ම දානමය පින්කම සිද්ධ කළේ? මතකද කාගේ දේ ධර්ම දානේ කියලා? හත් අවුරුදු වයසේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ සද්ධර්ම දානය. මෑත කාලේ ඔබට මට අති සුවිශේෂී වූ පිහිටක් ලැබුණේ ඒ ධර්ම දානය නිසා. පුංචි වයස අවුරුදු 7යි. කාටද ධර්මයේ දේශනා කළේ? දීප චක්‍රවර්ති ධර්මාශෝක මහරජුරුවන්ට. ඉතාම ලස්සන ගමනක් තිබුණා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල හික්මිච්ච නිසා බොහොම අපූරු ගමනක් තිබුණා නිග්‍රෝධ සාමණේරයන් වහන්සේට. ඒක සංඝයාගේ ගමනේ හැටි. මේ ලෝකේ ලස්සන ගමන් තියන අයගෙන් කෙනෙක් මහා සංඝයා. ආන්ගේ නිමිච්ච තැම්පත් ගමන දැකලා මහරජුරුව පුදුම විදිහට ප්‍රසාදයටපත් වුණා. ඊට පස්සේ තමයි මාලිගාවට ගෙන්න ගත්තේ. සුදුසුම ආසනයක වාඩි වෙන්න අවසර දුන්නා. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ධර්මාශෝක රජුරවන්ට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ දේශනා කළා. රජුරුව ඉතාම ප්‍රසාදයටපත් වුණා. කාලිංග යුද්ධේ නිමා වෙලා මහත් වූ චිත්ත පීඩාවකින් හිටපු වෙලාවේ තමන්ගේ හිත ඇතුලේ බුරබුරා නැගෙන ශෝක ගින්දර තාම සිසිල් ජලයකින් නිමලා දැම්මා වගේ මේ දහම් පද ටික ධර්මාශෝක රජුරවන්ට අවබෝධ වුණා. ආන් එදා මේ ධර්ම දානයේ නිසා බුදු දහම ගැන පැහැදිලා මේ ධර්මයේ ගැන බොහොම කරුණු හෙව්වා. මහ රහතන් වහන්සේලා මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ ගෞරවය ඇති වුණා. රහතන් වහන්සේලාගෙන් අහලා දැනගත්ත භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මස්කන්ධේ කොච්චරද කියලා 84,000ක් බව දැනගත්තා. මේ මහරජුරුව මොන තරම් ශ්‍රද්ධාවන්තද, තීරණය කළා එක ධර්මස්කන්ධයකට එක විහාරේ ගානෙම මහදනවා කියලා. එහෙමනම් විහෙර විහාර ජම්බුද්දීපේ පුරාම 84,000ක් හැදුවා. ලෝක සත්වයාට වැඳ පුදා ගන්න මේ චෛත්‍යයන් ජීවමාන කරවන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වඩා හිඳවලා මේ ජම්බුද්දීපේ පුරා බැලූ තැන භාග්‍යතුන් වහන්සේ විරාජමාන වෙනවා වගේ මේ චෛත්‍ය රාජයන්න් වහන්සේලා ජීවමාන කරවන්න ඕනේ. ආන්ගේ සඳහා ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න ඕනේ. ඒ වුණාට කෝ ධාතුන් වහන්සේලා? මේ කරුණු ටික කියන්නේ අසිරිමත් ධර්ම දානයක ශ්‍රේෂ්ඨ ප්‍රතිඵලය කොච්චරද කියන්නේ. ධාතුන් වහන්සේලා නැහැ. හැම තැනම හෙව්වා ඒ තරම් අවශ්‍ය ප්‍රමාණයට ලැබෙන්න ධාතුන් වහන්සේලා නැහැ. අපේ භාග්‍යතුන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කළා. ඒ කෝටි ප්‍රකෝටි ගණන් ධාතුන් වහන්සේලාට මොනව වුණාද?
පින්නතනේ භාග්‍යතුන් වහන්සේගේ ආදාහන පූජාව දවස් 21යි. ආදාහන පූජාවට දවස් 21ක් ගෙවෙනවා. ශ්‍රී දේහයට පුෂ්ප උපහාර දැක්වුවා 7 දවසක්. අපේ වාගේ පැය 3 4න් පිච්චිලා ඉවර වුණේ නැහැ. ශ්‍රී දේහේ 7 දවසක්ම දැවුණා. අදිෂ්ඨාන කරපු පරිදි ධාතුන් වහන්සේලා ඉතුරු වුණා. ආන්ගේ ධාතුන් වහන්සේලා ලබාගෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආදාහනය කරපු තැනම තැන්පත් කරගෙන 7 දවසක් ධාතුන් වහන්සේලාට පුද පූජා පැවැත්තුවා. එතකොට මේ දින ටික ඉවර වෙනකොට දවස් 21යි. ඒ ටික ඔක්කොම සඳහන් කරන්නේ ආදාහන පූජාව හැටියට මේ දවස් 21ම. ඉන් පස්සේ ධාතුන් වහන්සේලා විවිධ ප්‍රදේශවලට බෙදලා ගියා. තම තමන්ගේ ප්‍රදේශවලට ලැබුණ ධාතුන් වහන්සේලා අරගෙන ගියපු අය ජීවමාන සම්මා සම්බුද්ධ සංඥාව උපදවාගෙන ඒ ප්‍රදේශවල ධාතුන් වහන්සේලාට පූජා පැවැත්වුවා. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් ඒ පූජාවල් පැවැත්වුණා. රහතන් වහන්සේලා පෙරටුණා. රජවරුන්ගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. පුණ්‍යවන්තෝ සදහැවන්තයෝ වැල නොකඩී පෙළගැහෙන්න පටන් ගත්තා. භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට පුද පූජා පවත්වන්න නොඑක් ව්‍යාපාරිකයෝ, නොඑක් ව්‍යාපාර කරපු ඇතැම් සිටුවරු, ඒ අයගේ ඒ කටයුතු වලට මේ පූජාවල් බාධාවක් වුණා. ඇයි? තම තමන්ගේ වැඩ පොළවල් වල වැඩ කරපු මිනිස්සු වැඩට එන්නේ නැහැ, පූජාවල් වලට යනවා. ආන් ඒ නිසා හිතේ ද්වේෂයක් ඇති වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවා. නමුත් මේ රහතුන් රජවරුන් භාග්‍යතුන් වහන්සේගේ කියලා ඇටකෝටු තියාගෙන මෙහෙම පූජා පවත්වන්න ගියහම අපේ කර්මාන්ත කොහොමද පවතින්නේ? ආන් ඒ වාගේ වචන කිව්වා. ධාතුන් වහන්සේට පූජා පවත්වන එකට විරුද්ධව වචන ප්‍රකාශ කරපු අය මෙරි මෙරි ඔක්කොම ඉපදෙන්නේ අවීචියමයි. ඒ වචනේ කියපු නිසා මැරුණා නෙමෙයි, ආයු කෙරෙවෙල වෙලා මරණයටපත් වුණාම උපදින්නේ අවීචිය. ධාතුන් වහන්සේට එරෙහිව කියාපු වචනයත් අවීචියට නම් භාග්‍යතුන් වහන්සේට එරෙහි වෙච්ච වචනේ කොයි තරම්ද කියන කාරණාව හිතන්න බෑ මේ ලෝකේ කාටවත්. 7 අවුරුදු 7 මාසයයි දවස් 7ක් ගෙවුණා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට මේක ඉවසන්නම බැරුව ගියා. ඒ නිසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මුණ ගැහිලා සඳහන් කළා, ස්වාමීනි අපි ධාතුන් වහන්සේලා එකතු කරමුද කියලා. ඇයි කියලා ඇහුවා. මේ මිනිස්සු හරියට පව් කරගත්තා. 7 අවුරුදු 7 මාසයක් තිස්සේම පූජාවන්ට විරුද්ධ වෙච්ච අය අවීචියෙම ඉපදුනා. ධාතුන් වහන්සේට චෝදනා කරපු අය අවීචියෙම ඉපදුනා. ඊට පස්සේ ධාතුන් වහන්සේලා ටික එකතු කළා. පූජා පවත්වගන්න ඒ ප්‍රදේශවලට යම් ප්‍රමාණයකින් ධාතුන් වහන්සේලා ලබලා දීලා, සුළු ප්‍රමාණයක් ලබලා දීලා වැඩි ප්‍රමාණයක් ධාතුන් වහන්සේලා එකතු කරගත්තා. එකතු කරගෙන එක තැන තියාගෙන පූජා පැවැත්තුවා. නමුත් ඒ එකතු කරගත්ත ධාතුන් වහන්සේලා ඊට පස්සේ මේ මහ පොළොව යට ඉතාම සුන්දර මාලිගාවක් හදලා, ඒ මාලිගාව ඇතුලේ හරියට දිව්‍ය විමානයක් වගේ මාලිගාවක් ඇතුලේ මේ ධාතුන් වහන්සේලා වඩා හිඳෙව්වා. වඩා හිඳවලා බුදුරජාණන් වහන්සේට කරන අප්‍රමාණ වූ බුද්ධ ගෞරවය දක්වලා, ඒ මාලිගාව ඇතුළට කවදාවත් අඳුර නොවැටෙන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ආරාධනාවෙන් පහන් දැල්වුවා. ඒ මාලිගාව ඇතුළ හැම වෙලාවෙම සුවඳින් පිරීලා ඉතිරිලා තිබුණා. සුවඳ ද්‍රව්‍ය තැන් තැන්වල තැන්පත් කරලා තිබුණා. භාග්‍යතුන් වහන්සේ ළඟ හැමදාම පූජා කළා වගේ එදා අලුත්ම නැවුම් මල් වර්ග භාග්‍යතුන් වහන්සේ ළඟ පූජා කළා. ධාතුන් වහන්සේ ළඟ ආය මල් පූජා කරන්න මේ කුටිය අරින්නේ නැහැ. අදිෂ්ඨාන කළා මේ මල් කවදාවත්ම පරවෙන්නේ නැහැ. මේ සුවඳ ධූපයන්ගේ සුවඳ කවදාවත්ම නැති වෙන්නේ නැහැ. මේ දල්ලොපු පහන් සුදුසු කාලේ ඒ කටයුතු වෙනස් වෙන තුරු මේ පහන් නිමෙන්නේ නැහැ. එහෙම පහන් දැල්වලා අතීතයේ දවසක මේ ධාතුන් වහන්සේලා මෙහෙම ආපහු එළියට ගන්න බව
මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නොදන්නවද? දන්නවා. ධර්මාශෝක නම් මහරජෙක් මේ ධාතුන් වහන්සේ එළියට ගන්න බව දන්නවා. හැබැයි මේ මාලිගාව ඇතුලේ ධාතුන් වහන්සේලා විතරක් නෙමෙයි මිල කරන්න බැරි තරම් මෙනික්, මිල කරන්න බැරි තරම් රත්තරන්, මිල කරන්න බැරි තරම් රිදී මුතු වගේ දේවල් මේ මාලිගාවේ ගොඩ ගැහුවා. එතකොට තේරෙනවා දිව්‍ය විමානයක් වගේ නිර්මාණය කළාට මේක පුංචි විමානයක් නම් නෙමෙයි කියලා. එහෙම ගොඩ ගහලා දොරවල් යවුවා. ඇයි මේ රන් රිදී මුතු මැණික් ගොඩ ගැහුවේ? භාග්‍යතුන් වහන්සේට එව්වෝ නැද? හසුන් පතක් ලියලා තිබ්බා අනාගතයේ පහළ වෙන දුප්පත් රජවරුන්ට බුදුරජාණන් වහන්සේද සලකන්න වත්කම් මදි කියලා. බලන්න මොන තරම් ශ්‍රද්ධාවක් තිබිලද කියලා. ආන් ඒගොල්ලන්ට මේ රන් රිදී මුතු මැණික් අරගෙන විකුණලා ධනෙ උපයලා බුද්ධ පූජාව තියන්න ධනෙයි මේ රැස් කරලා තියලා තිබ්බේ. ඒකයි කිව්වේ අනාගතයේ රජවරු භාග්‍යතුන් වහන්සේට සලකන්න වත්කම් මදි කියලා. දොරවල් කීපයක් මේක දිගට එක දිගට වහගෙන ඇවිල්ලා සම්පූර්ණ වහලා දැම්මා. ඒක උඩ විශාල චෛත්‍යයක් හැදුවා. මොකද අර විවේචනය කරපු තීර්ථකයෝ ධාතුන් වහන්සේට හානි කරයිද දන්නේ. ඒ හින්දා හොයන්න බැරි වෙන්නයි මහපොළෝ යටවලල්ලා තියෙන්නේ. දැන් ධර්මාශෝක රජුව ධාතුන් වහන්සේලා හොයන කාර්යය. රජුරුවන්ට එක භික්ෂුන් වහන්සේ නමක් සඳහන් කළා. මහරජ, මගේ ආචාර්යවරේ හැමදාම ශ්‍රද්ධාවෙන් එක තැනකට වඳිනවා. මම හිතනවා ධාතුන් වහන්සේලා එතන වැඩ ඉන්නවා කියලා. රජුරුව එතෙන්ද ගියා. මේ වෙනකොට රට පුරාම ධාතුන් වහන්සේලා රජුරුව හොයලා තිබ්බේ. හම්බුනේ නෑ. ඊට පස්සේ එතෙන්ද ගිහිල්ලා චෛත්‍යයක් තිබුණා. ඒ චෛත්‍යයේ බැලුවා ධාතුන් වහන්සේලා. ඒ චෛත්‍යෙත් ධාතුන් වහන්සේලා නෑ. එහෙනම් ඒ බලාපොරොත්තුවත් ඉවරයි. නමුත් අර භික්ෂුන් වහන්සේ නැවත කියා සිටිනවා මෙතන ධාතුන් වහන්සේලා වැඩ ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි රජුරුව පිරිසත් එක්ක මහපොළොව හාරන්න පටන් ගත්තේ. එහෙම හාරගෙන යනකොට හම්බුණා දොරවල් ටික. මාලිගාවක දොරවල්. සමහර දොරවල් නම් අරගත්තා. නමුත් එක දොරක් තියෙනවා කිසිම ශිල්පියෙකුට ඒ දොර අරින ක්‍රමය හොයාගන්න බෑ. අතිශයින්ම දක්ෂයි, අතිශයින්ම දියුණුයි, එවන් යුගයක කාටවත් මේ දොර අරින්න තේරෙන්නේ නෑ කියලා සඳහන් කරනවා. දන්න ජාති වලින් උත්සාහ කළා, දන්න තරම් දක්ෂයෝ ගෙන්නෙව්වා, ඒත් දොර අරින්න බැරි වුණා. රජුරුවන්ගේ බලාපොරොත්තු මල්පල ගැන්වෙන්න ඇවිල්ලා අන්තිම තැන ආපහු නතර වෙලා බොහෝම දුකටපත් වෙලා මේ පිළිබඳව මහරජුරුව කල්පනා කර කර ඉන්නකොට බොහොම සුන්දර හුරු බුහුටි තරුණියක් ඇවිල්ලා අහනවා මහරජය බොහෝම කනස්සල්ලෙන් වාගේ. ඇයි කියලා සඳහන් කළා මේ දොර අරගන්න බෑ. මට මේක අරගන්න ඕනේ කියලා. එහෙනම් මම අරලා දෙන්න. දැන් බලන්න මෙච්චර වෙලා කී දෙනෙක් මේක අරින්න උත්සාහ කළා. මෙයා දුන්නකුත් ඉල්ලගෙන ඊතලයකුත් අරගෙන දිනු දිය මුදා හැරියා අර දොරේ තිබිච්ච එක ඇණේකට ඒත් එක්කම මුළු දොරම ඇරෙනවා. එහෙනම් මේ තරුණයා දැනගෙන හිටියා දොර ඇරෙන ක්‍රමය. මේ දොර කොහොමද වහලා තිබ්බා කියලා කියන්නේ ප්‍රහේලිකාවක් වගේ. උපකාරක පද ටික හම්බුනේ නැත්නම් ප්‍රහේලිකාව පුරවන්න කාටවත් බැරුව යනවා. හිතාගන්න බෑ මොනවද මේ තියෙන්නේ කියලා. එහෙමනම් මේ දොර වහලා තියෙන්නේ ඒ විදිහට. උපකාරක පද ටික නෑ ඒ වුණාට. දන්න කෙනා තමයි භාග්‍යතුන් වහන්සේගේ ආඥාව තියෙන නිසා මේ ආවේ. සඳහන් කරනවා ඒ ආවේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කියලා. දොර ඇරලා දීලා අතුරුදහන් වෙලා යනවා. ධර්මාශෝක රජුරුව අප්‍රමාණ ප්‍රීතියෙන් පිනා යමින් දෝත එකතු කරගෙන වැඳගෙන මාලිගාව ඇතුළට යනකොට පළවෙනි හසුන්පත හම්බ වෙනවා. ඒකේ ලියලා තියෙනවා අර මුලින් කියපු කතාව. අනාගතයේ පහළ වෙන දුප්පත් රජවරුන්ට බුදුරජාණන් වහන්සේට සලකන්න වත්කම් නැති හින්දා මේ තැන තැන තියෙන රන් රිදී මුතු මැණික් ගොඩවල් මිල කරලා භාග්‍යතුන් වහන්සේට පූජා පවත්වන්න කියලා. ධර්මාශෝක රජුරවන්ට හදවතට පහර දුන්නා වගේ දැඩි වේදනාවක් ඇති වුණා. මං වාගේ දීප චක්‍රවර්ති මහරජෙකුට දුප්පත් කියලා කිව්වද කියලා. ඒ ජම්බුද්දීපේ මදිපතියා. නමුත් දැන් දුප්පත් කියලා ඉවරයි. රජුරව තව ටික ටික ඉස්සරහට යනකොට සුවඳ මල් පිපිලා තියෙනවා. මාලිගාව පුරාම සුවඳ හමනවා, පැතිරිලා ඉතිරිලා තියෙනවා. දල්ලොකු පහන් ඒ විදිහටම ඇතුලේ
අඳුර නිමලා දැල්වීමින් පවතිනවා. රම්පතක ලියපු හසුන් පොතක් දකින්නවා. ඒ හසුන් පොත ළඟට ගිහිල්ලා අතට අරන් බලහම ඒකේ ලියලා තියෙනවා අනාගතයේ පහළ වෙන පියදාසනම් රජෙක් මේ ධාතුන් වහන්සේලා එළියට අරගෙන භාග්‍යතුන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධයේ වෙනුවෙන් විහෙර විහාර හදලා මේ ධාතුන් වහන්සේලා ඒ විහෙර විහාරවල තැන්පත් කරනවා. එකම වෙලාවක සියලුම තැන්වල ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා. එකම වෙලාවක තැන්පත් කරන්නේ මේ සියලුම විහෙර විහාරවල එකම වෙලාවක ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න රජුරවන්ට යන්න පුළුවන්ද? 84000ක් චෛත්‍යවල් ගාවට විහෙර විහාර ගාවට. ආන්ගේ නිසා මහරහතන් වහන්සේලා ලෝක විවරණ කියන ප්‍රතිහාරයක් දැක්වුවා කියලා සඳහන් කරනවා. ධර්මාශෝක රජුරෝ එක තැනක ඉඳලා හතර වටේට හැරි හැරි බලනකොට බලන බලන පැත්තේ චෛත්‍යවල් වල ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා රජුරවන්ට පේනවා. ආන්ගේ ප්‍රතිහාරය රහතන් වහන්සේලයි දක්වලා තියෙන්නේ. බොහෝ දිනකට වැඳ පුදා ගන්න ආපහු අවස්ථාව හම්බුණා. මේ විහෙර විහාර ආශ්‍රය කරගෙන බණ අහලා සිල් සමාදන් වෙලා බුදුරජාණන් වහන්සේට පූජා පවත්වලා කී කෝටියක් දෙව්ලෝ යන්න ඇද්ද? කී කෝටියක් නිවන් දොර අරගන්න ඇද්ද? මොකක් නිසාද? අසිරිමත් වූ සද්ධර්ම දානමය පින්කමක ප්‍රතිඵලයෙන් ඉඳලා තුන්වෙනි ධර්ම සංගායනාව සිද්ධ කළේ ධර්මාශෝක මහරජුරුවෝ. ඒකේ ප්‍රතිඵලයක් හැටියට භාරතයෙන් පිටත තවත් විවිධ ප්‍රදේශවලට මේ ධර්මය ව්‍යාප්ත වෙලා ගියා. ආන්ෙහි ප්‍රතිඵලයක් හැටියට ඔබට බණ අහන්නත් අපට ධර්ම දේශනා කරන්නත් අවස්ථාව ලැබුණා. මේ තියෙන්නේ නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ සද්ධර්ම දානීය ප්‍රතිඵලය. ධර්මාශෝක මහරජුරුවන්ගේ පුතා එකම පුතයි හිටියේ මහින්ද. සාමාන්‍ය කෙනෙක්ද මහා මහින්ද කියලා කියන්නේ? එහෙනම් ජම්බුද්දීපයේ දෙවනි අයිතිකාරයා මේ ඉන්නේ. සතර මහා දිවයිනේ විශාලතම මහද්වීපයේ ජම්බුද්දීපය, මේ ජම්බුද්දීපයේ ඊළඟ අයිතිකාරයා. දැනට යුව රජු. එහෙනම් මොනතරම් ප්‍රතාපවත්ද කියන කාරණාව අපිට හිතලවත් ඉවර කරන්න පුළුවන්ද? එහෙනම් අපිට නම් අද නිකම්ම නිකං මිහිඳු මහ රහතන් වහන්සේ. සමහර කෙනෙකුට නම් රහතන් වහන්සේත් නෑ මිහිඳු හාඳුරු. අපි කොයි තරම් ශ්‍රද්ධාවෙන් පිරිහිලාද. නමුත් මේ මහ ප්‍රතාපවත් රජෙක් සාමාන්‍ය රජෙක් නෙමේ, දීප චක්‍රවර්ති කෙනෙක්. බොහොම කැමැත්තෙන් තමයි පැවිදි වෙන්න ඉදිරිපත් වුනේ. හිසේ කිෂ්ටික බාන ගමන් සෙව් පිළිසිඹියාපත් සහිත අරහත්ත්වයට පත් වෙනවා. ඒ තරම් සංසාරේ මහ විශාල පින් කරලා තිබිච්ච කෙනෙක්. ධර්ම සංගායනාවෙන් පස්සේ ධර්මයේ ව්‍යාප්ත කරන්න කටයුතු සංවිධානය කළා. ලංකා භූමියට භාග්‍යතුන් වහන්සේගේ පණිවිඩය අරගෙන වඩින්නේ ධර්මාශෝක මහරජුරුවන්ගේ එකම පුත්‍ර රත්නේමයි. එනං දීපචක්‍රවර්ති මහා මහින්ද කුමාරයා තමයි අපේ රටට ධර්මයේ අරගෙන ඉන්නේ. ඒක භාග්‍යතුන් වහන්සේගේ ආඥාවක් එක්ක පෙළ ගෙහි ආපු කාරණාවක්. ඒක බුදුරජාණන් වහන්සේ දන්නවා. කලින් භාග්‍යතුන් වහන්සේ ගැන දේශනා කරලා තියෙනවා. යම් අදිෂ්ඨානයක් පවත්වලා යම් කාරණාවක් දේශනා කළා නම් ඒක කොච්චර කල් ගියත් වෙනස් වෙන්නේ නැහැ. එදාට ඒ වෙලාවට හරියටම වෙනවා කියපු වැඩේ ඒ නිමේෂය අල්ප මාත්‍රයකු දෙහා මෙහා නොවී සිදු වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේලාගේ සුවිශේෂී වූ අදිෂ්ඨානයන්ගේ ස්වභාවය. අනික් ප්‍රදේශවලට වැඩම කරන්න නියමිත වෙච්ච මහරහතන් වහන්සේලා වැඩම කළා. මිහිඳු මහරහතන් වහන්සේ බැලුවා ලංකාවට වැඩම කරන්න කාලය හොඳයිද කියලා. දේවානම් පියතිස්ස මහරජුරුවන්ගේ තාත්තා තමයි තාම රාජ්‍ය කරන්නේ. හරි වයසයි. තව වැඩිකල් ජීවත් වෙන්නේ නැහැ. එතකොට මේ ධර්ම ව්‍යාප්තිය එක දිගට අකණ්ඩව කරගෙන යන්න බැරුව යනවා. රජුරුව මගදි මැරෙනවා. ඒ කටයුතු ඉවර වෙලා ආයේ රජෙක් පත් වෙලා ඒ රජුරෝ රාජ්‍ය ස්ථාපිත කරලා තමන්ගේ රාජ්‍යත්වයේ තහවුරු කරගෙන කටයුතු කරනකන් නැවත ධර්ම ව්‍යාප්තියේ කටයුතු කරන්න හරියටම සම්පූර්ණ කරන්න බැරුව යනවා. ඒ නිසා කල්පනා කළා, මම ලංකා භූමියට වඩින්න තවම සුදුසු කාලය නෙවෙයි කියලා. එහෙනම් දේවානම්පියතිස්ස කුමාරයා රාජ්‍යත්වයේ ස්ථීර කරගත්තට පස්සේ, ස්ථාපිත වුණාට පස්සේ
වඩින අදහස උන්වහන්සේ ඇති කරගත්තා. එතෙක් කල් මොනව කළාද? සඳහන් කරනවා ඒ වෙනකන් උන්වහන්සේ තමන්ගේ අම්මා ජීවත් වෙන ගමට වැඩම කළා කියලා. තමන්ගේ මෑණියන් ජීවත් වෙන ගමට වැඩම කරලා අම්මට ඇප උපස්ථාන කළා. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ කොයි තරම් අසිරිමත්. අම්මට ඇප උපස්ථාන කළා. ඒ වෙනකොට අර කටයුතු ඉවරයි. දේවානම්පියතිස්ස කුමාරයා රාජ්‍යත්වයට පත් වෙලා ඉන් පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ තීරණය කළා මම දැන් ලංකා භූමියට වඩින්න කාලයයි. තමන්ගේ මව්පියෝ දෙන්නගෙන් සදහටම සමුගත්තා. ජාත භූමියෙන් සදහටම සමුගත්තා. ඒ කියන්නේ ලංකාවට වැඩියහම අය දඹදිවට වඩින්නේ නැහැ. පිරිනවම් පාන්නේ ලංකාවේ. අය මව්පියෝ බලන්න වඩින්නෙත් නැහැ. ජාත භූමිය ස්පර්ශ කරන්න වඩින්නෙත් නැහැ. එහෙමනම් මේ රටට මොන තරම් අනුග්‍රහයක් දක්වපු මහ උතුමන් වහන්සේ නමක්ද මිහිඳු මහරහතන් වහන්සේ. ඒ අනුග්‍රහය කාටද? ඒ අනුග්‍රහය අපිට. එහෙනම් ආපහු එහෙ නොයන්ඩයි මෙහාට වැඩිවේ. ආන්ගේ වැඩම කිරීමේ ප්‍රතිඵල නෙමේද මේ භුක්ති විඳින්නේ? ඒකයි මම කීවේ උන්වහන්සේ වැඩිය නිසා මේ රටේ කෝටි කීයක් නිවන් දකින්න ඇද්ද? මේ රටේ කෝටි කීයක් මේ වෙනකොට දිව්‍ය ලෝකයේ ඇද්ද? ඒ අසිරිමත් ධර්ම දානයක තවත් ශ්‍රේෂ්ඨ ප්‍රතිඵලයක්. එහෙනම් මේ ධර්ම දානයේ උතුම්ම නියමුවා බවට පත් වුණා නිග්‍රෝධ මහරහතන් වහන්සේ. හැමතැනම භාග්‍යතුන් වහන්සේ ඉහලින් වැඩ ඉන්නවා. ඒක අමතක කරන්න එපා. මම මේ ධර්ම දානයේ ආනිසංස පැහැදිලි කරන්නයි මේ කරුණ සඳහන් කරන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ අපිට එච්චර අනුග්‍රහ දැක්වුවා. අපිට ඒ තරම්ම කෘතගුණවේදී වුණා. ඒ වුණාට මට හිතෙනවා උන්වහන්සේ අපිට එච්චර උපකාර කරලා තියෙනකොට ලංකාවේ අපි නම් එච්චරම කෘතගුණ දන්නේ නැහැ වගේ කියලා. ඇයි? ඒ කෘතගුණ නොදන්නාකම් කතා කරන්න ගියොත් දවස් ගාණක් කතා කරන්න ඕනේ. මේ තරම් මහ මෙහෙවරක් අපි වෙනුවෙන් කරපු ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ පහළ වුණ මේ මහා ශ්‍රාවකයන් වහන්සේ පිරිනිවන් පෑවෙත් මේ රටේමයි. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ටික අරගෙන තැම්පත් කරලා චෛත්‍යයක් හැදුවා. ඒ චෛත්‍යය අනුරාධපුරේම තියෙනවා. හැබැයි අද මේ වෙනකොටත් ගඩොල් කැට ටික විතරයි දියසෙවල් බෙන්දි බෙන්දි තියෙනවා. කිසි කෙනෙකුට අවශ්‍යතාවයක් ඇති වුණ නැහැ මේ සෑය කපරාදු කරලා වන්දනාමාන කරන අවස්ථාවවත් උදා කරන්න ඕන කියලා. ඒ තරම් පුතගුණයක් නැහැ කියලා මං කිව්වේ ඒකයි. අදත් දියසෙවල් බෙන්දි බෙන්දි තියෙනවා මිහිදු සෑය. අපි මොනතරම් අකෘතඥද කියලා එතකොට හිතෙනවා. අපි එහෙනම් ඒ තරම්ම ಗುಣ දන්න జాතියක් කියලා අපිට සතුටු වෙන්න නම් පුළුවන්කමක් නැහැ. දැන් බලන්න එක ධර්ම දානයක් නිසා කී දෙනෙකුගේ නිවන් දොර ඇරුණද කියලා. කී දෙනෙකුගේ අපාය දොර වැහුණද කියලා. සීමාවක් නැහැ. ආහාර දුන්නා වාගේ නෙමෙයි, පාන දුන්නා වාගේ නෙමෙයි, වස්ත්‍ර දුන්නා වාගේ නෙමෙයි. ඒ දේවල් වලින් ලෞකික කය පෝෂණය කළා. නමුත් සද්ධර්ම දාණයෙන් ලෞකිකත්වයත් ලෝකෝත්තරත්වයත් දෙකම පෝෂණය කළා. එහෙනම් උතුම් සද්ධර්ම දානයක් මොනතරම් ශ්‍රේෂ්ඨද, ආනිසංස සහිතද, විචිත්‍රද කියන කාරණාව සිත්හි ධාරණය කරගෙන මෙවන් මහ පිංකම් වලට නිතර නිතර අපිත් කටයුතු කරලා අපිත් එකතු වෙලා සහයෝගය දක්වලා බොහෝ කුසල් රැස් කරගන්න අපටත් අවස්ථාව තියෙනවා. අද ධර්ම දේශනාව සිදු කරලා මාරස් කරගත්ත සද්ධර්ම දාන ආනිසංසයේ ලොකු කුඩා ඔබ සියලු දෙනාටමත් සසර ගමනේ මුණ ගැහිච්ච සියලුම සත්පුරුෂයන්ට ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහා භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගෙන භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ද අවබෝධ කරගෙන උන්වහන්සේ ඇති කළ ආර්ය මහා සංඝරත්නයේ ද අවබෝධ කරගෙන තේරුම් අරගෙන මේ තුනුරුවන් විශේෂයෙන් සරණ ගියපු ශ්‍රේෂ්ඨ පිරිසක් හැටියට අපිට සසර මඟ කෙරවල කරගන්න මේ මහා කුසලයේ පාරමිතාවක් වේවා. ඔබ අපි සියලු දෙනාටම ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ මහා පිංකම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
ආකාශට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිඤාතේ සමිජ්ජතු සුපත්තේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවන් සම්පත්තේ අප ගෞරවනීය කෝරළේ දෝසතුති සෝනග මහත්සේ වාර්තන කරනවා වූදීකේ ඒ අමා නිර්වාණ සුව ලබන මේ පින් හේතු වාසනා වේවා සාදු 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 එසේ වතේ මම ඔබ අපි අසියෙන් දෙනා අපි හැදු වැඩු අපගේ දෙමව්පියෝ සහෝදර නැද හිතතු සිරු ආදී අතුරු අතුරු මිතුරෝ යහළු වේවියෝ සතර පාදී අසියෙන් සත්‍යව සතරවර දෙවියෝ සක්ක දේවේන්ද්‍රයා ප්‍රමුඛ සිරුම සම්බයස්ත දෙවිතා උන්වහන්සේලා බක්කු රාජයන් වහන්සේ ප්‍රමුඛ සිරුම බක්කු රාජයන් වහන්සේලා ආදී අස්ය ලෝක දාතුය සිරුම සත්‍ය පාතර කරනව බෝධි කේයම නිර්වාණ සුව ලබන මේ පිට හේතු වාසනා වේවා සාදු සාදු සාදු